ඇතුළේ වැඩ කිරීම සම්බන්ධව කැබිනට් මණ්ඩලයේදී ගත් තීරණය කුමක්ද? එවැනි යෝජනාවක් ඉදිරිපත් වෙලා තිබෙන බව වෙළඳැමතුමා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා. ඒ සම්බන්ධව අවසන් තීන්දුවක් අරගත්තේ නැහැ. ඒ සම්බන්ධයෙන් වැඩිදුරත් විශ්ලේෂණයක තීන්දුවක් ගත හැකි බව තමයි කැබිනට් මණ්ඩලය දැනට තීන්දුව කළේ. බලශක්ති අමාත්‍යාංශවත් වෙළඳාම අමාත්‍යාංශවත් ගෑස් මිල ඉහළ දැමීම පිළිබඳ තීරණයක් අරගෙන නැහැ. ඉල්ලීමක් තිබෙන බව ඇත්ත. රුසියා නිෂ්පාදිත ස්පුට්නික් 5 කියන එන්නත ලබා ගැනීමට ඉල්ලීමක් කරලා තියෙනවා. ඒකට යහපත් ප්‍රතිචාරයක් ලැබිලා තියෙනවද? එසේනම් ඒ එන්නත කොයි වකවානුවේ ලැබෙනවද? දැනටමත් රුසියානු රජය ශ්‍රී ලංකාවට එම ස්පුට්නික් වෙළඳ නාමයෙන් හඳුන්වන එන්නත් ලබා දීමට කැමැත්ත පළකොට තිබෙනවා. නමුත් එම එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතියත් ඊට පසුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබීමෙන් පසුව ශ්‍රී ලංකාවේ ඖෂධ නියාමන අධිකාරිය අනුමැතියත් ලැබිය යුතුයි. ඒ ලැබීමෙන් පසුව එම එන්නත්ෝගයත් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ හැකියාව තිබෙන බව ප්‍රකාශ කරනවා. බටහිර පරිණතිය සංවර්ධනය කරන්න පුළුවන් අදානි සමාගමට පමණයි. ඇයි මේක ගැන රජය කතා කරන්නේ නැත්තේ? අදානි සමාගමට පමණක් දෙන්න තියෙන මේ අවශ්‍යතාවය මොකක්ද කියලා. අදානි සමාගම දැඟිනහිර ජැටිය සංවර්ධනය කිරීම සඳහා නම් කරනු ලැබුවේ ඉන්දියානු ආණ්ඩුව නැගිනහිර ජැටිය ලබා නොදීමට ආණ්ඩුවලගත් ප්‍රතිපත්තිමේ තීන්දුවේ ප්‍රතිඵලයක් විදියටයි බටහිර ජැටිය උන්ට ලබා දීලා තියෙන්නේ. එතකොට නැගිනහිර ජැටියට ඉන්දියාව නම් කරපු සමාගමට පමණමයි බටහිර ජැටිය සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ආරාධනා කළේ. ඒ සමාගමට නැගිනහිර ජැටිය ලබා දීමට නොහිකි නිසයි බටහිර ජැටිය ලබා දීලා තියෙන්නේ. ආයි වෙනත් සමාගමට ඒ අවස්ථාව නැහැ. මොකද නැගිනහිර ජැටියට නම් කරේ අදානි සමාගම පමණක්ම නිසා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.